असल वहला विश्वविद्यालय वहला पोड़ी खाड़े इंदला होटल में हम देख में वहला है भाई बार एरिया में पिली बंद भाई आमुतुविन किया न देख नह में बार एरपु गमंग निरोधायन एंदिरनीतिय थंबे कट माई नोकर पोड़ी खाका पोलिम्मल इंदला मत्पैन गत्ते हैटी मुलुमहत राटने में मुलुमहत लोके में देखका राटे मिनिस्सु इतरकने में मुलु लोके में मिनिस्सु पुदुमुना निरोधायन एंदिरनीतिय कालयक तुल මේ විදිහට මත්පැන් නලවිසල් විවෘත කිරීම සහ මෙතරම් උවමනාවකින් උනන්දුවකින් පිපාසයකින් මත්පැන් හොයාගෙන ආපු ජනතාව ගැන තාමත් ඇතම් ස්ථානවල මේ පෝලිං මේ විදිහටම දකින්නට ලැබෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා කොහොමනත් අපි දැන් මේ කියන්නට හදන්නේ කාලයකට පස්සේ මත්පැන් අලවිසල් විවෘත කිරීමෙන් අනතුරුව සිදු වුණු ආදීනව ගැන කොළඹ ජාතික රෝහලට අපිට ලැබෙන තොරතුරු වලට අනුව මත්පැන් අලෙවිකරණ ස්ථාන විවෘත කර පැය 24ක් යන විට වෙනදාට බීමත්ව කලකෝලාහල ඇතිවීමෙන් රෝහල් ගතමුණ සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ රෝගීන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු එකකට ඇතුළත් කර ඇති බවයි ලැබෙන වාර්තා වලට අනුව බාර් ඇරලා පැය 24ක් යද්දී එදින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් 175 දෙනාගෙන් 57 දෙනෙක්ම අධික ලෙස බීමත්කම නිසා කලකෝලාහල ඇති වෙලා තුවාල කරගත් අය මේ අතර කාන්තාවන් 7 දෙනෙක් ඉඳලා තිබුණා ඔවුන්ද අධික ලෙස බීමත්ව සිටි බවටයි රෝහල් ප්‍රකාශකයන් අප සමග පැවසුවේ අධික බීමත්කම සමග ඇති වූ ගැටුමකින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලෙක් රෝහල්ට පැමිණ තිබුණේ ඔහුගේ පිටේ ඇනුණු පිහියත් සමග රෝහල්ට ඇතුළත් කළ ඇතැම් පුද්ගලින් අධික බීමත්කම නිසා දැඩි සිහි මදගතියකින් සහ ප්‍රචණ්ඩකාරී ලෙසත් හැසිරුණු බවට තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ බීමත්කම හේතුවෙන් ඇති කරගන්නා කලකෝලාහල සහ ගැටුම්කාරී තත්වයන් සමග රෝහල් ගතවන පිරිස්ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි. මේ අතර මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා. බාර් ටික ඇරලා පෝලිමේ පොර කනවා. කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ. එක රාජපක්ෂලව බලයට ගෙන්න දායක වෙච්ච චීවරධාරීන් කවුරුවත් කතා කරන්නේ නැහැ නේ ගැන. ජනතාවට වැඩගින්න ඉන්න දෙන්න පුළුවන් කමක් නැහැ. රට වහලා තිබුණයි කියලා जनता අර්බුදයක් හදනවා හරි ලෝහාන් රත්වත්තේ හිරගෙදරට පැනලා නටපු නාඩගම යට යනවා බාර් එරියට පස්සේ. එතකොට දැන් රටේ යන්නේ ඊළඟට සමාජ මාධ්‍ය වල යන්නේ බාර් කතාව. ඒ බාර් කතාව යනකොට හිරගෙදර කතාව යට යනවා. ඉතින් හිතාමතා කරන ක්‍රියාවලියක්. අපි රටේ ජනතාවගෙන කිල්ල හිටිනවා අමාරුයි තමයි ඔළුවේ ඔක්කොම තියාගන්න එක. හැබැයි මේ ආණ්ඩු සිද්ධ කරන මේ ජාවාරම් ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो गने मुलिन्न देन गन्न, मेम सीनों क्लिक करन्न